සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Creative Art LK YouTube channel එකත් එක්ක. ඉතින් ගොඩක් සාදරෙන් පිළිගන්නවා අපි YouTube channel එකට Photoshop tutorial සහ ගොඩක් දේවල් බලන්න පුළුවන්. ඔයා මේ channel එක subscribe කරලා ඉන්නවනම්. ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන Adobe Photoshop tutorial එකක් ඔයාලා thumbnail එකෙන්ම දකින්න ඇති මොකක් ගැනද කතා කරන්න කියලා. ඔව්. අද මම කතා කරන්නේ ඔයාගේ ඇත්තම ඇත්ත signature එක කොහොමද වා කරන photo shoot එකක photo එකකට නැත්නම් වා කරන artwork එකකට add කරගන්න කියලා. ඉතින් මේක ගොඩක් වටිනවා. ඔයාට පුළුවන් මේක watermark එකක් විදියට ඔයාගේ creations වලට add කරන්න. ඉතින් මම හිතනවා දිගටම එකතු වෙලා ඉඳී මේ video එකත් එක්ක ඒ වගේම ගොඩක් interesting video එකක් වෙයි. අපි වැඩි කතා නොකර video එක පටන් ගමු. මම SG Fernandez. අද වැඩේට මුලින්ම අපිට අවශ්‍ය වෙන්නේ මම වෙනදටනම් Photoshop software එක open කරගන්නේ මුලින්ම. ඉතින් මේ වැඩේට මුලින්ම අවශ්‍ය වෙන්නේ software එක නෙමෙයි අපිට අවශ්‍ය වෙනවා සුදු පාට කොලයක්. A4 කොලයක් නම් වඩාත් හොඳයි. ඉතින් ඔයාට idea එකක් එන්න පුළුවන් ඇයි අපිට පොතක කොලයක් ගන්න බැරිද කියලා. පොතක කොලයක ඔයාට බලා ගන්න පුළුවන් rules තියෙනවා. ඉතින් මේ rule එක අපේ signature එක දැම්මහම Photoshop වල අපි මේ process එක කරද්දී අපිට ටිකක් අමාරු වෙනවා signature එක separate කරගන්න. ඉතින් ගොඩක්ම ගොඩක් ලේසි ඔයා සුදු පාට කොලයක empty කොලයක ඔයාගේ signature එක සටහන් කරනවනම්. ඒ වගේම පාට කොලයක් යොදා ගන්නත් එපා. ඔයාට පුළුවන් A4 කොලයක් යොදා ගන්න. මොකද ගොඩක් ලේසියෙන් හොයා ගන්න පුළුවන් අමාරු දෙයක් නෙවෙයි නිසා. හරි. signature එක දා ගන්න ඕන මතක ඇතුව කළු පාට පෑනකින් නැත්නම් ඔයාට කළු පාට ස්කෙච් පෙන් එකක් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. ඔයාගේ signature එක ගොඩක් මහතට ගොඩක් ක්ලියර්ලි පේන්න ඉඩ කඩ තියෙනවා ස්කෙච් පෙන් එකක් යූස් කරද්දී. නැත්නම් ස්කෙච් පෙන් එකක් නැත්නම් ඔයාට පුළුවන් කළු පාට සාමාන්‍ය පෑනක් යොදා ගන්න. හරි. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඉස්සර නම් අපි මේ විදිහට ડોකියුමන්ට් එකක තියෙන දෙයක් කම්පියුටර් එකට ගන්න නම් ස්කෑන් එකක් ඕන. නමුත් ඔයාට දැන් කරන්න තියෙන්නේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක ගන්න කැමරා account කරලා ඔයා ඒ සයින් කරපු A4 sheet එක ෆොටෝ එකක් ගන්න. ඉතින් මෙතනදී එකම එක signature එක යොදා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට පුළුවන් කිහිප වතාවක් try කරලා ෆොටෝ එකකට ගැලපෙන ලස්සන signature එකක් create කරන්න. ඒක නිසා දෙතුන් වතාවක් try කරන්න. එහෙම try කරලා ඒ sheet එක ෆොටෝ එකක් ගන්න ඔයාගේ ෆෝන් එකකින්. ඊට පස්සේ කරන්න තියෙන ෆෝන් එකේ data cable එක අරගෙන computer එකට connect කරලා ඒ photo එක computer එකට copy කරගන්න එක. ඉතින් මං හිතනවා මේ process එක ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ Photoshop software එක on කරගන්න. දැන් තමයි software එක on කරගන්නේ. හරි. ඊට පස්සේ මම ඒ විදිහට sign කරගත්ත image එක open කරගන්නවා. මම desktop එකේ save කරේ. ඔයාත් ඔයාගේ location එකට ගිහිල්ලා image එක open කරගන්න. Right. මෙන්න මේ image එක මම ඇදගෙන ඇවිල්ලා මගේ Photoshop software එකට අතාරිනවා. හරි. මේ තියෙන image එක ඔයාට පේනවාද මේ image එක මම තනි සුදු කොලයක sign කරේ. නමුත් මෙතන තියෙන grey color ටිකක් dark වෙච්ච sheet එකක්. ඉතින් මේ ප්‍රශ්නේ මුලින්ම निराකරණය කරගෙන ඉන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ මුලින්ම මේ layer palette එක පැත්තට යන්න. ඔයාට පේනවාද background කියලා layer එකක් තියෙනවා. මේක double click කරන්න. ඊට පස්සේ මම මේ එන window එකට original කියලා දෙනවා. දීලා enter කරගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ camera raw filter එක ගන්නවා. ගිය සතියේ video එකේ මම කතා කරා camera raw filter එක ගැන. Camera raw filter එක ගැන ගොඩක් ඉගෙන ගන්න ආසයි නම් ඔයාලට පුළුවන් description area එකේ link එක click කරලා camera raw filter එක ගැන ඉගෙන ගන්න. හරි. ඔයාට කරන්න තියෙන camera raw filter එක ගන්න. මෙතන menu bar එකේ filters යන්න. ඊට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් camera raw filter කියලා filter එක තියෙනවා. නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ control shift a press කරලාත් camera raw filter එක ගන්න පුළුවන්. Camera raw filter එක ගන්න හේතුව තමයි අපිට අවශ්‍ය මේ page එකේ මුලින්ම white balance හදා ගන්න. මේ අඳුරු ගතිය නැති කරලා pure white ගතියට මේ page එක ගන්න. ඒකට මම කරන්නේ ඔයාට පේනවාද මෙතන controllers ගොඩාක් තියෙනවා. මෙතනින් ඔයාට පේනවාද white කියලා level එකක් තියෙනවා. ඒ වගේම black කියලා level එකක් තියෙනවා. මේ white කියන level එකේ මේ point එක උඩ මම shift key එක press කරගෙන double click කරනවා.
ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් page එක වෙනස් වෙනවා photoshop තුලින් automatically analyze කරගන්නවා මේකේ white point එක කොතනටද යන්න ඕනි කියලා ඊට පස්සේ මම කරන්නේ මෙතන black කියන area එක ඔයාලට පේනවා ඇති ඒකත් මම shift එක ඔබාගෙන double click කරනවා ඊට පස්සේ එතනදිත් black color එක මොන point එකද තියෙන්න ඕනි කියලා photoshop software එක විසින්ම තීරණය කරනවා ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ window එක okay කරන්න හරි මේ විදිහට මම white balance හදාගත්තා ඊට පස්සේ මොකද කරන්නේ මෙතන signatures ගොඩක් තියෙනවා මට අවශ්‍යයි මට ඕනම එක මම නැත්තම් මේ වැඩේට ගැළපෙන මේක තෝරගන්න මම මේකට කරන්නේ මගේ image එක මුලින් zoom කරගන්නවා මට ඕන signature එක ගාවට image එක zoom කරන්න තියෙන්නේ control එකයි space bar එකයි click කරගෙන ඔයාගේ left mouse bar එක click කරලා මේ විදිහට drag කරලා දින්න ඊට පස්සේ ඔයාගේ image එක එහෙට මෙහෙට ගෙනියන්න ඕන නම් space bar එක press කරන්න ඊට පස්සේ මෙතන hand tool එක එනවා ඔබට පේනවා ඉතින් mouse එක අතකට change වෙනවා ඊට පස්සේ අපිට පුළුවන් කැමති තැනකට අපේ page එක ගෙනියන්න ඉතින් මේ shortcut එක වැඩ කරන්නේ නැත්නම් control එකයි ධන ලකුණයි press කරන්න zoom out කරගන්න control එකයි minus mark එකයි press කරන්න එහෙම කළාත් ඔයාලට පුළුවන් zoom in zoom out කරගන්න හරි ඊට පස්සේ මම කරන්නේ tool palette එක පැත්තට යනවා ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් move tool එක ඊට පස්සේ දෙවෙනියට බලා ගන්න පුළුවන් rectangle mark tool එක මම rectangle mark tool එක select කරනවා ඔයාලට පේනවා ඉතින් මෙතන ellipse mark tool තවත් tools ගොඩක් තියෙනවා මම මෙතනින් first tool එක rectangle mark එක තෝරගන්නවා තෝරගෙන මම මේ විදිහට click කරලා මට අවශ්‍ය සිග්නේචර් එක කොටු කර ගන්නවා. හරි. මේ විදිහට මම සිලෙක්ෂන් එක දාගත්තා. ඊට පස්සේ මම කරන්නේ Ctrl C press කරලා මේ සිලෙක්ෂන් එක ඇතුලේ තියෙන මේ සිග්නේචර් එක කොපි කර ගන්නවා. සිලෙක්ෂන් එක අඳිද්දි මතක තියාගන්න අපේ අනිත් සිග්නේචර් සිලෙක්ට් වුණාට ප්‍රශ්නයක් නැහැ. අනිත් ඒරියා සිලෙක්ට් වුණාට ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් ඒවා පස්සේ මකා ගන්න. හරි. ඊට පස්සේ මම Ctrl C press කරා. ඊට පස්සේ මම කරන්නේ File New යනවා. නැතුවට පුළුවන් control n press කරලත් මේ window එකම ගන්න. ඉතින් ඔයා photoshop පරණ version එකක් නම් use කරන්නේ මේ විදිහ window එකක් නෙවෙයි එන්නේ. එහෙම වුණොත් page එකක් create කරගන්නේ කොහොමද කියලාත් මම කියලා දෙන්න. හරි. ඔයා අලුත් version එකක් නම් use කරන්නේ මෙතන clipboard කියලා option එකක් තියෙනවා. ඒක click කරන්න. clipboard එකේ option එකේ වැදගත්කම තියෙන්නේ ඔයාට මතක ඇති අපි මෙතන selection එකක් කරගත්තා. ඒ සිලෙක්ෂන් එකේ සයිස් එකට අදාළ page එකක් තමයි මේ clipboard select කරලා අපි okay කරාම අපිට ලැබෙන්නේ. ඉතින් ඒක ගොඩක් ලේසි අපේ මේ කරන වැඩේට. හරි. clipboard කියන option එක select කරලා මෙතන advanced option තියෙනවා. එතන color profile එක මම උඩටම ගිහිල්ලා working RGB දානවා. ඒක දාලා මේ window එක okay කරගන්නවා. හරි. ඊට පස්සේ මම ඔයාලට මතක ඇති control C press කරා. දැන් මම කරන්නේ මේක paste කරගන්නවා control v press කරලා මේ තියෙන්නේ අපේ signature එක හරි මට අවශ්‍යයි මේ background එකෙන් අපේ මේ signature එක separate කරගන්න ඒකට මොකක්ද කරන්නේ මම දැන් යනවා select වලට menu bar එකේ වඩ පේනවා ඇති උඩ select කියලා එකක් තියෙනවා ඒකේ color range කියන option එක මම තෝරනවා මේ තියෙන්නේ color range එක තේරුවට පස්සේ ඔයාලට මේ වගේ window එකක් එනවා. මෙතන මම මුලින්ම reset කරගන්න ඕන. ඔයාලට මුලින්දම්ම කියලා දෙන්න අවශ්‍ය නිසා alt එක press කරලා මම මෙතන reset කරනවා. හරි. reset කරා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් select කියලා option එකක් තියෙනවා. මම එතනින් shadow කියන option එක තෝරනවා. ඊට පස්සේ මෙතන selection preview කියලා තියෙනවා. එතන grayscale කියන එක තෝරනවා. එතනදී අපිට ගොඩක් පැහැදිලිව බලා ගන්න පුළුවන් අපේ සිලෙක්ෂන් එකේ ඇතුලේ තියෙන මොනවාද සහ සිලෙක්ෂන් එකේ නැත්තේ මොනවාද කියලා. මේ සුදු පාටින් පෙන්වන්නේ අපේ සිලෙක්ෂන් එකට අදාළ දේවල්. ඒ වගේම මේ black color එකෙන් පෙන්වන්නේ අපේ සිලෙක්ෂන් එකේ නැති ටික. හරි. මෙතන වට බලා ගන්න පුළුවන් levels දෙකක් තියෙනවා. fuzziness කියලා level එකක් තියෙනවා. ඒ වගේම range කියලා level එකක් තියෙනවා. මේ fuzziness එකෙන් අපිට පුළුවන් අපේ signature එකේ sharpness ගතිය අඩු වැඩි කරගන්න. හැබැයි sharpness එක ගොඩක් වැඩි කරන්න එපා. වට පේනවා ඇති අපේ අපි signature එක දාපු paper එකේ details උත් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒ detail නොපෙනෙන තරමකට ගෙනල්ලා මේ level එක නවත්තන්න. ඊට පස්සේ මෙතන range කියන level එකෙන් අපිට පුළුවන් එතනදී අපේ signature එක නැත්තම් මේ white pixels වල sharpness එක වැඩි කරගන්න පුළුවන්. range කියන එක වැඩි කරාම මෙතන ඔයාට පේන ඇති page එකේ details මතුවෙන්න ගන්නවා අපේ signature එක හොඳට මහතට පේනවා නමුත් අපේ page එකේ details උත්
මතුවෙන්න ගන්නවා. මෙතනදී තව විශේෂ දෙයක් කියන්න ඕන. ඔයා ගන්න රූපේ මත තමයි මේක ඔයාගේ සිග්නේචර් එකේ ක්වොලිටි එක බලපානවා. ටිකක් හොඳ එළිය තියෙන තැනක ඔයාගේ සිග්නේචර් එක පේන්න ගත්තොත් මේ සිග්නේචර් එක ගොඩක් ක්වොලිටියට ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පෙන් එකකින් නැතුව ඔයා ස්කෙච් පෙන් එකක් යූස් කරලා මේ වැඩේ කරොත් තවත් ගොඩක් ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන්. මම මෙතනදී යූස් කරලා තියෙන සාමාන්‍ය බ්ලැක් පෙන් එකක්. ඒක නිසා ගොඩක්ම මේ සිග්නේචර් එක සාර්ථක කරගන්න බැහැ. ඉතින් ඔයා යූස් කරද්දී ස්කෙච් පෙන් එකක් යූස් කරන්න. එතකොට ගොඩක් ලස්සනට මහතට ඔයාගේ සිග්නේචර් එක ගන්න පුළුවන්. හරි, මම රේන්ජ් කියන අගය මෙන්න මේ ගානට ඇඩ්ජස්ට් කරගන්න. බ්ලැක් ටිකක් බෑක්ග්‍රවුන්ඩ් එක නොපෙනෙන්න. හරි, මෙහෙම තියාගෙන මේ වින්ඩෝ එක මම ඕකේ කරනවා. දැන් වට මම ඉමේජ් එක සූම් කරලා පෙන්වන්න. වට පේනවා ති සිලෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙන්නේ. මට අවශ්‍යයි මේ සිලෙක්ෂන් එක ෆිල් කරගන්න. ෆිල් කරගන්න කලින් මම නිව් ලේ එකක් ක්‍රියේට් කරගන්නවා. ඒකට කරන්න තියෙන්නේ ලේ පැලට් එක පහතට එන්න. මෙතන නිව් ලේ අයිකන් එක තියෙනවා. නැත්නම් වට කරන්න තියෙන්නේ කන්ට්‍රෝල්ඩ් ඕල්ඩ් ෂිෆ්ට් එන් ප්‍රෙස් කරලත් නිව් ලේ එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මෙතන එඩිට් වලට යනවා. එඩිට් වල වට බලා ගන්න පුළුවන් ෆිල් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ෆිල් කියන එකේ ෂෝට්කට් එක තමයි ෂිෆ්ට් කී එකයි බැක් ස්පේස් එකයි. ඉතින් මම හැමතිස්සෙම කට කැඩෙනකම් කියන දෙයක් තමයි ෂෝට්කට් වලට පුරුදු වෙන්න. එතකොට ඔයාට ගොඩක් ලේසියෙන් ෆොටෝෂොප් තුල සහ ඕනම සොෆ්ට්වෙයාර් එකක වැඩ කරන්න පුළුවන් ෂෝට්කට් වලට පුරුදු වුණොත්. හරි, මෙතන ඔයාට පේනවා ඇති කන්ටෙන්ට්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම එතන බ්ලැක් කියන කලර් එක තෝරලා මේ වින්ඩෝ එක ඕකේ කරනවා. හරි, දැන් අපේ සිග්නේචර් එක බ්ලැක් කලර් වලින් ෆිල් වෙලා තියෙන්නේ. ඉතින් මේ සිලෙක්ෂන් එක අපිට තව දුරටත් අවශ්‍ය නැහැ. ඒක නිසා මම කන්ට්‍රෝල් ඩී ප්‍රෙස් කරලා සිලෙක්ෂන් එක ඩී සිලෙක්ට් කරගන්නවා. හරි, දැන් මට මේ බෑග්ග්‍රවුන්ඩ් කියන ලේ එක අවශ්‍යත් නැහැ. මට මේ ඔරිජිනල් සිග්නේචර් ලේ එක අවශ්‍යත් නැහැ. මම මේක ඔෆ් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන කලින් සිග්නේචර් එකක නැත්තම් මං වෙනත් දාගත්ත සිග්නේචර් එකක පාරක් සහ මෙතන හරි ලකුණ තියෙනවා. මට ඒක ඉරේස් කරගන්න අවශ්‍යයි. ඒකට මම කරන්නේ ඉරේස ටූල් එක ගන්නවා. ෂෝට්කට් එක E. මෙතනින් ඉරේස ටූල් එක අරගෙන රයිට් ක්ලික් කරලා මම මෙතන හાર્ඩ් ඉරේස එකක් තෝරගන්නවා. තෝරගෙන ඒකේ සයිස් එක අඩු කරගන්නවා. මෙතනින් රයිට් ක්ලික් කරලා අඩු කරගෙන මේ විදිහට ඉරේස් කරනවා. වට සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන් කීබෝඩ් එකේ බ්‍රැකට් කී නැත්තම් වරහන් කී තියෙනවා. එතනින් පුළුවන් සයිස් අඩු වැඩි කරන්න. හරි, මේ තියෙන්නේ මගේ සිග්නේචර් එක ප්‍රධාන වශයෙන්. මේක කොහොමද සේව් කරගන්නේ? සේව් කරගන්න තියෙන්නේ ගොඩක් සරලයි. වට කරන්න තියෙන්නේ මම නැවතත් මූ ටූල් එකට චේන්ජ් වෙලා ෆයිල් වට මෙතන බලා ගන්න පුළුවන් සේව් ඇස් කියන ඔප්ෂන් එක තියෙනවා. සේව් ඇස් කන්ට්‍රෝල් ෂිෆ්ට් S. ඊට පස්සේ මම ඩෙස්ක්ටොප් එකට යනවා. ඔයාට තෝර ඔයාට සේව් කරන්න ඕන ලොකේෂන් එකට යන්න. මම මෙතනින් සේව් ෆෝමැට් එක PNG ෆෝමැට් එක දෙනවා. මොකද PNG වල මේ බෑග්ග්‍රවුන්ඩ් එක ට්‍රාන්ස්පේරන්ට් වෙලා අපේ ඔබ්ජෙක්ට් එක විතරක් සේව් වෙනවා. හරි, PNG දීලා මම මේකට නමක් දෙනවා සයින් 1 කියලා. හරි, දීලා සේව් කරගන්නවා. ඊට පස්සේ එන වින්ඩෝ එකත් ඕකේ කරන්න. අපි බලමු දැන් මේක ඉමේජ් එකකට ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ අපි ඔබ්ජෙක්ට් එකක් විදියට සේව් කරේ නැත්නම් වෙනම ලේ එකක් නැත්නම් වෙනම PNG ෆයිල් එකක් විදියට අපිට පුළුවන් මේක අපේ ඕන ඉමේජ් එකකට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා ගොඩක් ලේසියෙන් දාගන්න. තව විදියක් තියෙනවා මේකෙන් අපිට පුළුවන් බ්‍රෂ් එකක් ක්‍රියේට් කරගන්න. ඒ විදියත් මම කියලා දෙන්නම්. මම මුලින්ම මම ක්‍රියේට් කරගත්ත ඔබ්ජෙක්ට් එක නැත්නම් මේ මගේ සිග්නේචර් එක තියෙන PNG එක ඉමේජ් එකකට ඇප්ලයි කරලා පෙන්නන්න. හරි, මම ඒකට කරන්නේ ඉමේජ් එකක් ඕපන් කරගන්නවා. හරි, මම මෙතනින් මෙන්න මේ ඉමේජ් එක ඕපන් කරගන්නවා. ඉමේජ් එක ඕපන් කරන්න කියන්නේ ඔයාට කරන්න තියෙන්නේ ඩ්‍රැග් කරලා ෆොටෝෂොප් තුලට ගෙනල්ලා දාන්න. හරි, ඊට පස්සේ ඔයාට මතක ඇති මම සිග්නේචර් එක ඩෙස්ක්ටොප් එකට සේව් කරා. මම නැවතත් ඩෙස්ක්ටොප් එකට යනවා. මේ තියෙන මගේ සිග්නේචර් ෆයිල් එක. මම මේක ගෙනල්ලා ඇදගෙන ඇවිල්ලා මේකට අතාරිනවා. ඔයාට පේනවා ඇති සිග්නේචර් එක ඇප්ලයි වුණා. මම මේක ඩබල් ක්ලික් කරලා ඕකේ කරගන්නවා. ඊට පස්සේ මෙතන මම ටිකක් සූම් කරගන්නවා. දැන් ඔයාට පේනවා ඇති
මගේ සිග්නේචර් එක ඇවිල්ලා තියෙන්නේ කළු පාටින්. කොහොමද මේකේ කලර් චේන්ජ් කරගන්නේ? ඒකත් මම කියලා දෙන්න. මම ඊට පස්සේ ලේ පැලට් එකේ පහතින්ම තියෙන ඇඩ්ජස්ට්මන්ට් ලේ අයිකන් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මෙතන ඔයාලට පේනවා ඇති සොලිඩ් කලර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක ක්ලික් කරනවා. මෙතනදී ඔයාලට අවශ්‍ය කරන කලර් එක තෝරගන්න. මම සුදු පාට තෝරගන්නවා. ඊට පස්සේ ඕකේ කරනවා. ඊට පස්සේ ඔයාගේ සොලිඩ් කලර් ලේ එක රයිට් ක්ලික් කරලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ක්‍රියේට් ක්ලිපින් මාස්ක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාගේ සිග්නේචර් එක සුදු පාට වෙනවා. මම මේ විදිහට සොලිඩ් කලර් එකක් ඇඩ් කරගන්න ප්‍රධාන හේතුව තමයි අපිට පුළුවන් සොලිඩ් කලර් එකක් ඇඩ් නොකර මම සොලිඩ් කලර් එක ටිකක් ඕෆ් කරගන්නවා. මේ ලේ එක ඩබල් ක්ලික් කරලා මෙතනින් කලර් එකක් දෙන්න. බ්ලෙන්ඩින් ඔප්ෂන් ගිහිල්ලා කලර් ඕවර්ලේ එකක් දීලා අපිට කැමති කලර් එකක් දෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ලේසි මම හිතන්නේ සොලිඩ් කලර් ඔප්ෂන් එක. මම සොලිඩ් කලර් එක නැවතත් ඔන් කරගන්නවා. අපිට පුළුවන් මේ සොලිඩ් කලර් එක ඉස්සරහට පේනවා ඇති කලර් බොක්ස් එකක් තියෙනවා. දැන් වයිට් කලර් එක දීලා තියෙන නිසා වයිට් කලර් බොක්ස් එකක් තියෙන්නේ. මේක ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් මේක රියල් ටයිම් කලර් එක චේන්ජ් කරගන්නවට පේනවා ඇති කලර් එක චේන්ජ් වෙනවා. මම මෙතන වයිට් කලර් දීලා ඕකේ කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ සිග්නේචර් එක අපි කැමති තැනකට ප්ලේස් කරගන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මං කලර් එක දුන්නට පස්සේ මෙතන රෙක්ටැන්ගල් ෂේප් එක පේනවා. කියන්නේ පේජ් එකේ ෂේප් එක පේනවා. මං ඔයාට මුලදිත් කිව්වා ඔයා ගන්න ඉමේජ් එක ගොඩක් වැදගත් වෙනවා මේ සිග්නේචර් එක ගොඩක් තාත්විකව ගන්න. මේ විදිහේ ප්‍රශ්නයක් ඔයාට ආවොත් ඔයාට කරන්න තියෙන්නේ ඉරේස ටූල් එක ගන්න. ඉරේස ටූල් එක අරගෙන ඔයාගේ ලේ පැලට් එකෙන් සිග්නේචර් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා එකපාරක් මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා. ඒක ඕකේ කරන්න. ඊට පස්සේ බ්‍රෂ් ටූල් එක රයිට් ක්ලික් කරලා මේ විදිහට සොෆ්ට් බ්‍රෂ් එකක් ගන්න. සොෆ්ට් බ්‍රෂ් එකක් අරගෙන මේ විදිහට ඔයාට පුළුවන් ඒ ලයින් එක ඉරේස් කරලා දාන්න. හරි. ඉතින් මම මේ විදිහට සිග්නේචර් ක්‍රියේට් කරගත්තා. මේක ඔබ්ජෙක්ට් එකක් විදිහට තමයි තියෙන්නේ. අපි බලමු අපි සිග්නේචර් එක කොහොමද බ්‍රෂ් එකක් කරගන්නේ කියලා. හරි. මම මේ ඉමේජ් එක ක්ලෝස් කරගන්නවා. හරි. ඊට පස්සේ මම නැවතත් මගේ සිග්නේචර් එක ක්‍රියේට් කරගත්ත පේජ් එකට එනවා. ඊට කලින් මගේ මේ ෆයිල් එක වැඩක් නැහැ. මම මේක ක්ලෝස් කරනවා. හරි. මේ තියෙන්නේ මං ක්‍රියේට් කරගත්ත සිග්නේචර් එක. මුලින්ම ලේයර් පැලට් එකේ ඔයා ෆිල් එකක් දීලා ක්‍රියේට් කරගත්ත සිග්නේචර් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එඩිට් වලට යන්න. එඩිට් වලට ගියාට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් ඩිෆයින් බ්‍රෂ් ප්‍රීසෙට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට වින්ඩෝ එකක් එනවා බ්‍රෂ් එකේ නම දෙන්න. මම මෙතන SG2 කියලා දෙනවා. දීලා ඕකේ කරනවා. ඊට පස්සේ අපිට ඩිරෙක්ට්ලි බ්‍රෂ් එක එනවා. නැත්තම් ඔයාට පුළුවන් බ්‍රෂ් ටූල් එක ගන්න. මෙතන බ්‍රෂ් ටූල් එක තියෙනවා ටූල් පැලට් එකේ ෂෝට් කට් එක B. බ්‍රෂ් ටූල් එක අරගෙන රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයා ක්‍රියේට් කරපු බ්‍රෂ් එක මෙතන බලා ගන්න පුළුවන්. මේ තියෙන මං කලින් ක්‍රියේට් කරපු බ්‍රෂ් එකක් සහ මේ තියෙන මම දැන් ක්‍රියේට් කරපු බ්‍රෂ් එක. මේක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මම නැවතත් ඉමේජ් එකක් ඕපන් කරගන්නවා. හරි, ඉමේජ් එක මම ගන්නවා. හරි. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට බ්‍රෂ් මාක් එකක් තියලා ඔයාගේ බ්‍රෂ් එක ක්‍රියේට් කරගන්න. ඉතින් මේ විදිහට බ්‍රෂ් එක අපි ඩිරෙක්ට් ඉමේජ් එකේ දැම්මොත් අපේ ඉමේජ් එක තුලමයි බ්‍රෂ් එක ක්‍රියේට් වෙන්නේ. අපිට බ්‍රෂ් එකේ කිසිම සයිස් එකක් වෙනස් කරන්න, ඒ වගේ කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඒක නිසා මම නිව් ලේ එකක් ක්‍රියේට් කරලා තමයි බ්‍රෂ් මාක් එක තියන්න යන්නේ. මම නැවතත් අන්ඩූ කරගන්නවා. ඊට පස්සේ මම නිව් ලේ එකක් ක්‍රියේට් කරගන්නවා. ලේ පැලට් එකේ පහතට ඇවිල්ලා මේ තියෙන නිව් ලේ එක. ඊට පස්සේ මම බ්‍රෂ් මාක් එක මේ විදිහට තියනවා. ඊට පස්සේ නැවතත් මූ ටූල් එක ගන්නවා. ඔයාට පේනවා ඇති අර රෙක්ටැන්ගල් මාක් එක නැවතත් තියෙනවා. මං ඉරේස එක අරගෙන ඒ රෙක්ටැන්ගල් ෂේප් එක අයින් කරගන්නවා මේ විදියට. හරි. ඊට පස්සේ ඔයාලට මේ බ්‍රෂ් එක නැත්තම් මේ සිග්නේචර් එක තවත් ටිකක් වැඩිපුර පේන්න ඕන නම් කන්ට්‍රෝල් ජේ ප්‍රෙස් කරලා ඒකෙම කොපි එකක් ගන්නවා. ඔයාට පේනවා ඇති තව ටිකක් කලර් එක තද වෙනවා. නැවතත් කොපි එකක් ගන්න. හරි. මං කොපිස් තුනක් අරන් තියෙනවා. මං ෆස්ට් කොපි එක සිලෙක්ට් කරලා ෂිෆ්ට් එකත් එක්ක ලාස්ට් කොපි එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් ඊ ප්‍රෙස් කරලා ඒ තුනම මර්ජ් කරගන්නවා. මේ තියෙන්නේ අපි ක්‍රියේට් කරගත්ත සිග්නේචර් එක. ඉතින් ඔයාට පුළුවන් ගොඩක් ලේසියෙන් ඔබ්ජෙක්ට් එකක් විදියට සහ බ්‍රෂ් එකක් විදියටත් මේ
ඔයාගේ සිග්නේච එක සේව් කරගන්න. මතක තියාගන්න ඔයා PNG එකක් විදියට ඔයාගේ මේ සිග්නේච එක සේව් කරද්දි මේ බෑග්ග්‍රවුන්් එක ඕෆ් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බෑග්ග්‍රවුන්් එක ට්‍රාන්ස්පරන්ට් විදියට තමයි තියෙන්න ඕන. ඔයාගේ සිග්නේච එක විතරයි ඔන් වෙලා තියෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. අපි සාමාන්‍ය මේ බෑග්ග්‍රවුන්් එක ඔන් කරලා PNG විදියට සේව් කරොත් අපිට මේ බෑග්ග්‍රවුන්් එකත් එක්ක තමයි අපේ ෆයිල් එක සේව් වෙලා තියෙන්නේ. ඉතින් මං හැමතිස්සම කියන දෙයක් තමයි ඔයාට යම්කිසි දැනුමක් තියෙනවා නම් මම මේ කරන වීඩියෝ සම්බන්ධයෙන් ඔයාට පුළුවන් අපේ කමියුනිටි එකත් එක්ක එක ෂෙයා කරගන්න. ඔයාට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් කරන්න. නැත්නම් ඔයාට පුළුවන් අපේ Facebook page එකට, WhatsApp group එකට මේ ඕනම එකකට ඇවිල්ලා මේ ගැන විවෘතව කතා කරන්න. ඉතින් මාව කනෙක්ට් කරගන්න පුළුවන් සහ social media link හැම එකක්ම description area එකේ දාලා තියෙනවා. සහ මම යූස් කරන ගැජට්ස් මොනවාද, කැමරාස් මොනවාද, වීඩියෝ ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න මම යොදාගන්නේ මොනවාද, මේ හැම දෙයක්ම මම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දාලා තිනවා. ඉතින් ඔයාට ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එක බලන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් මම සයින් අවුට් වෙනවා. මම SG Fernandez. සුබ දවසක්.